අපගේ අදහසට අනුව එම අවස්ථාවේදී දෙක ඒ වග උත්තර කරු විසින් ජාත්‍යන්තර මූර්ය අරමුණුවලින් ඔය ප්‍රශ්නේ සහයක් ඉල්ලා සිටීම සහ දේශීය විසඳුමක් ලබා දීම සඳහා ඔබතුමාගේ ප්‍රශ්නේ ඕක ඔය කාරණේ නැහැ සිංහල ඔබතුමා ඔබතුමා ඉන්ටරප්ට් කරන්න එපා අමතර ඔය දෙන්නේ කරුණාකර ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න ලබා දීම තෝරා ගැනීමක් සිදු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ වෙත ආරාධනා කරන ලද ඔබතුමාගේ ඉදිරිපත් කරන ප්‍රශ්නේ ඔක නැහැ ප්‍රමාණවත් තොරතුරු සහිතව අදාළ කරුණු සියල්ල ඇතුළත් කිරීමට අපොහොසත් වීම තුල මුදල් අමාත්‍යවරයා වශයෙන් ඔහු දරූ තනතුරට අදාළ ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කිරීමෙහිලා අදාළවන මහජන විශ්වාසය කඩකොට ඇත ඔබතුමා සම්පූර්ණ විස්තර කරන ලද පරිදි දෙකේ වග උත්තර කරු අමතමින් සම්පූර්ණයෙන් විරෝධී 2021 විනය විරෝධී කාර්යයක් වෙනවා මේ ඔබතුමා මේ පරීක්ෂ මේ පරිවර්තනයක් වෙත ඉදිරිපත් කරපු එක ඒක ප්‍රශ්නේ නෑ ගරු කතානායකතුමනි මම ඔබතුමාට පැහැදිලි කරා මේ ඉදිරියේ ඉන්න අයට මේ ඉංග්‍රීසියෙන් කිව්ව දේ තේරුන්නේ නැති හින්දා මම මේ සිංහලෙන් කිව්වේ ඔබතුමා ඔය කරන වැඩේ නිසා තමයි මේ අවුල් වෙන්නේ උදව්වට කරේ ඔබතුමා තව තවත් මේ නෑ ඒක සිංහලෙන් එපාද කියන්න දීපු ප්‍රශ්නේ කියවන්න නෑ සිංහලෙන් එපාද කියන්න ඔබතුමා කියන්න දීපු ප්‍රශ්නේ කියවන්න නෑ ඒගොල්ලන්ට ඉංග්‍රීසි අපප්‍රංස ඒක ඒක තේරෙන්නේ නැති වෙන්නේ සිංහලෙන් කියන්න එපාද ඒක ඒක නෙමෙයි අපේ ප්‍රශ්නේ ඔබතුමාට ඔබතුමා බාර දීපු ප්‍රශ්නේ කියවන්න ඒ ඇති කියන්න දෙපාද කියන්න ප්‍රේ ප්‍රශ්නේ බාර දීන ප්‍රශ්නේ කියවන්න දෙකේ වදක උත්තර කරු අමතමින් 2021 සැප්තැම්බර් මාස 14 වෙනි දින යොමු කරන ලද ලිපිය මගින් 30 වන වග උත්තර කරු විසින් දක්වා ඇති පහත සඳහන් අදහස් තුළ මෙම තත්වය පුනරුච්චාරණය කරනු ලබයි ඒ අනුව ඔබතුමා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ ඉහත සඳහන් හෙළිදරව් කිරීම අනුව සිය වගකීම් පැහැර හැරීම මත මහජන භාරය සහ මහජන විශ්වාසය කඩකිරීම මත මුදල් අමාත්‍ය ධූර දරූ බැසිල් රාජපක්ෂට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද ගරු කතානායකතුමනි මේ අධිකරණ අමාත්‍යතුමා හිටිය මෙච්චර ඔබතුමා ඔක කියවන්න ඔබතුමා ඔක කියවන්න හරි හරි කියවල මේක ඉවර කරන්න ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ 93 වෙනි පිටුවේ අජිත් නිවාඩ් කබ්‍රල් විසින් සිය වගකීම් පැහැර ඇති අයුරු මෙසේ සඳහන් වෙනවා මේ ඇයට ඉංග්‍රීසි තේරෙන්නේ නැති හින්දා මම සිංහලෙන් කියන්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනක් ආරම්භ කිරීම මගින් මෙම තත්ත්වයට නිසි පිළියම් යෙදීමේ හැකියාව පිළිබඳ මෙම වාර්තා සියල්ල තුල 29 වන වග උත්තර කරු විසින් පූර්ණ නිහඬතාවයක් පවත්වාගෙන යෑම විශ්මය දනවන සුළු කරුණක් වන අතර එයට හේතු සාධක කවරේද යන්න අවබෝධ කර ගැනීමට අපහසුයි. දල නිල සංචිත ප්‍රමාණයට අදාළ බරපතල තත්ත්වය පිළිබඳව සහ ප්‍රමාණවත් පරිදි විදේශ අරමුදල් ගලායමේ තත්ත්වයක් ඇති කිරීම සඳහා කඩිනම් පියවර ගැනීමක් සිදු නොවුවහොත් මුළු රටටම මූණපානට සිදුවන ඇති වූ විපත්තිදායක තත්ත්වය පිළිබඳව 29 වන වග උත්තරකරු මුළුමනින්ම දැනුවත්ව සිටි අත කෙසේ වුවද කිසිදු සාධාරණ හේතු සාධකකින් තොරව මෙම නිර්දේශ ලබා දීමට ඔහු අපොහොසත්ව ඇත. ඒ අනුව අජිත් නිවාඩ් කබ්‍රාල්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ 110 වෙනි පිටුව විනිමය අනුපාත තීරණය කිරීමේදී පීබී ජයසුන්දර විසින් අනිසි මැදිහත් වීම සිදු කර ඇති බව සඳහන් කර තිබෙනවා. එනම් ඉංග්‍රීසියෙන් කියන්නේ මේගොල්ලන්ට තේරෙන්නේ නැති හින්දා සිංහලෙන් කියන්න. මුදල් නීතියේ යටතේ 38 වන වග උත්තර කරු වන පීබී ජයසුන්දරහට ඉටු කිරීම සඳහා කිසිදු කාර්යභාරයක් නොපැවතියද විනිමය අනුපාතයේ තීරණය කිරීමෙහිලා ඔහු විසින් කරන ලද අතපෙවීම සම්බන්ධයෙන්ද විගණකාධිපති නිරීක්ෂණයක් පවතී. ඒ අනුව පීබී ජයසුන්දරට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නම් කර ඇති එක් එක් ආර්ථික ඝාතකයින් විසින් මේ වන විට ලබන වැටුප් හෝ විශ්‍රාම වැටුප් කොපමණද යන්න වෙන්වෙන්ව මෙම සභාවට ඉදිරිපත් කරන්නේද? වැටුප් හෝ විශ්‍රාම වැටුප් වලට අමතරව මෙම එක් එක් පුද්ගලයින් විසින් ලබන වරප්‍රසාද මොනවාද? එම එක් එක් වරප්‍රසාද වෙනුවෙන් රජයේ කොපමණ මුදලක් වාර්ෂිකව වැය කරන්නේද? මෙරට නීති ඉදිරියේ වරදකරුවන් බවට තීන්දු කර ඇති මොවුන්ට තවදුරටත් මෙම සියලු වරප්‍රසාද ලබා දීමට රජයේ කටයුතු කරන්නේද? එය සදාචාරාත්මකද නැතිනම් මෙම වරප්‍රසාද ඉවත් කිරීමට රජයේ ක්‍රියා කරන්නේද? ඒ කවදාද? මෙම නඩු තීන්දුව අනුව
මූලික අයිතීන් කඩ කර ඇති පුද්ගලින්ට එරෙහිව කරුණු සොයා බලා වාර්තා කිරීමටත් එම පුද්ගලින්ට එරෙහිව අවශ්‍ය පියවර ගැනීමට නිර්දේශ ඉදිරිපත් කිරීමටත් ඒ සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් වහාම පත් කිරීමට කටයුතු කරන්නේද ගරු කතානායකතුමනි අපි විශ්වාස කරනවා ඒ කොමිෂන් සභාව පත් කරලා මේ නම් කරනු ලැබූ ආර්ථික ඝාතකින්ගේ ප්‍රජා අයිති අහෝසි කරන්නට කටයුතු කරන්නට ඕන ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ පීබී ජයසුන්දර නිවාඩ් කබ්‍රාල් ඩබ්ලිව්ඩී ලක්ෂ්මන් ආටිකල් ඇතුළු හරි ඒ චූදිතින් සියලු දෙනාගේම ඒ වැරදි ක්‍රියාව මේ මම ලියපු නඩු තීන්දුවක් නෙමෙයි මේ කොටස මේ ප්‍රශ්නයනේ ඔබතුමා හතරෙන් එකක් ප්‍රශ්නයනේ එක හතරෙන් එකට දුන්නු නඩු තීන්දුව ඒ නිසා හරි සභානායකතුමනි ගරු කතානායකතුමනි ඔබතුමාගේ ඔබතුමාගේ